ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාම ඉතින් ඊ වීඩියෝ එකක් මම කරා සම්පත් බැංක එකේයි කමර්ෂල් බැංක එකේයි ස්ථාවර සම්පතුව දාන්න හිතන් ඉන්නවනම් ඔයාට කෙටි කාලය තුළ වැඩිම පොලි අනුපාතිකයක් දෙන්නේ මොන ක්‍රමයකටද කියලා එතකොට මම කතා කරා 0.9% වැඩි පොලි අනුපාතිකයක් දෙන ෆික්ස්ඩ් ඩිපොසිට් ක්‍රම ගැන කතා කරා ඊට අමතර දින 100 දින 200 දින 300 ගැන කතා කරා මනි මාකට් රේට් එක ගැන කතා කරා මනි මාකට් රේට් එකේදී ඔයාලට පුළුවන් දෛනිකව පොලිය ගන්න ඒ FD එකක් දානවා වගේ නෙමෙයි මනි මාකට් account එකක් දැම්මට පස්සේ. ඉතින් ඒ කාරණා ඔක්කොම කතා කරලා තියෙනවා මම කලින් දාපු වීඩියෝ එක. ඔයාලට පුළුවන් මගේ channel එකට ගියොත් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ NSB bank එක ගැන. කීප දෙනෙක් පිළිලා තිබ්බ NSB bank එකේ දැනට පවතින rate එක අරගෙන එන්න කියලා. මේ වීඩියෝ එකෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා people's bank එකේ HNB bank එකේ වීඩියෝ අරන් එන්න මේ වීඩියෝ එකට පස්සේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම සටහනක් දාන්නම්. එක් මාසයකදී ලබා දෙනවා NSB bank එක 6.5% පොලි අනුපාතිකයක්. ඒ වගේ මාස 3කදී 7%ක් ලබා දෙනවා. එතකොට අපිට එක් මාසයකට හෝ මාස 3කට FD එක දැම්මොත් ලැබෙන්නේ ඊටාම අඩු පොලි අනුපාතික 7%ක් සහ 6.5%. නමුත් ඔයා මාස 4කට FD එකක් දානවා නම් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කල්පිරීමේදී 8.25% පොලි අනුපාතිකයක් ලැබෙනවා. ඒ වගේ මාස 6කටදී නැවත අඩු වෙනවා 7 ගානට. එතනදී ඔයාලට 7.25% තමයි ලැබෙන්නේ මාස 6කට FD එක දැම්මොත්. එතකොට NSB bank එකේ දැනට පවතින පොලි අනුපාතිකත් එක්ක ඔයාලට වැඩිම පොලි අනුපාතිකයක් දෙන්නේ මාස 7ක් සඳහා ඒ 9% පොලි අනුපාතිකයක් විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ පහල තියෙන කහ පාට තීරුවේ දාලා තියෙනවා මාස 7කට 9% පොලි අනුපාතිකයක් ලබා දෙනවා කියලා. ඊට අමතරව වසරකට FD එක දාලා කල්පිරීමේදී පොලිය ගන්න හිතන් ඉන්නවනම් 7.75% ලැබෙන්නේ. ඉතින් එතකොට ඔය හිතන්න මෙතන ඔය වසරේ FD එකක් දානවට වැඩිය මාස 7කට FD එකක් දාන එකම හොඳයි. මොකද එතනදී ඔයාලට 9% පොලි අනුපාතිකයක් දෙනවා වසරක FD එකකට වැඩිය. ඉතින් ඔයාලට පුළුවන් මාස 7 ඉවර වුණාට පස්සේ ඕනනම් නැවත වතාවක් මාස 7කට අලුත් කරගන්න. දැන් මේ වීඩියෝ එක අවසානයේදී මම කතා කරනවා 9% වැඩි පොලි අනුපාතිකයක් ගන්න පුළුවන් ක්‍රමයකට. ඒ නිසා මතක් කරනවා ස්කිප් කරන්නත වීඩියෝ එක බලන්න කියලා. එතකොට දැන් ඔයා මාසිකව පොලිය ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා කල්පිරීමට වැඩිය කැමති නැත්නම් ඔයාට පුළුවන් මාසිකව පොලිය ගන්න. එතනදී NSB bank එකේ මාසිකව පොලිය ගන්න දෙන්නේ වසරකට FD එකක් දැම්මොත් විතරයි. එතකොට ඔයාට පුළුවන් අවුරුද්දකට FD එකක් දාලා NSB bank එකේ මාසෙන් මාසෙට පොලිය ගන්න. එතනදී 7.5% පොලි අනුපාතිකයක් තමයි ලැබෙන්නේ. එතකොට මම මේ වීඩියෝ එක අවසානයේදී ගණනය කරලා පෙන්නන්නම් ඔයාට කල්පිරීමේදී එතකොට මාසිකව ඔයාට කොයි ආකාරයෙන්ද පොලි ලැබෙන්නේ කියලත්. ඊට අමතරව වසර දෙකකට FD එක දාන උනන් 8%ක් ලැබෙනවා කල්පිරීමේදී මාසික 7.75% පොලි අනුපාතිකයකුත් ලැබෙනවා. හරි මම කිව්වා ඔයාලට ගණනය කරලා පෙන්නනවා කියලා NSB bank එකේ පොලි අනුපාත. එතකොට අපි බලමු දැන් මෙතන මේ වැඩිම පොලි අනුපාතික දෙන්නේ මාස 7කට 9%ක්නේ. මෙන්න මේ ස්ථාවර තැන්පතුව දැම්මොත් අපිට කීයක් ගන්න පුළුවන්ද? ඒ වගේම වසරකට FD එක දාලා මාසෙන් මාසෙට පොලි ගන්න උනන් අපිට කීයක් ගන්න පුළුවන්ද? එතකොට මේ දෙකෙන් කෝකද හොඳ කියලා අපි කැල්කියුලේට් කරලා අපි කැල්කියුලේෂන් ඇප් එකට ගිහිල්ලා අපි තැන්පත් කරන මුදල් වලින් කැල්කියුලේට් කරලා බලමු. හරි එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපේ කැල්කියුලේෂන් ඇප් එක ඇතුලේ ඉතින් මම ඔයාලට කිව්වා 9% පොලි අනුපාතිකයක් ලැබෙනවා කියලා මාස 7කට වගේ FD එක දැම්මොත්. ඉතින් අපි රුපියල් 105ක වගේ මුදලක් ඩිපොසිට් කරමු. එතකොට ඔන්න ඔය විදිහට කැල්කියුලේෂන් ඇප් එකේ 105ක මුදලක් ටයිප් කරගන්න. එතකොට ලැබෙනවා 9% පොලි අනුපාතිකයක්. එතකොට ඔන්න බලා ගන්න පුළුවන් රුපියල් 45000ක මුදලක් ඔයාට දැන් ලැබිලා තියෙනවා මෙන්න මෙතන උත්තරේ විදියට. මෙන්න මේ 45000 කියන්නේ වසරකට ලැබෙන මුදල. අපිට මාස 7කට ලැබෙන මුදල නෙමෙයි. අපි මාස 7කට හදා ගන්න ඕන. ඒ නිසා අපි කරන්නේ මේ 45000 මුදල 12න් බෙදනවා මාසයකට හොයා ගන්න. එතකොට 12න් බෙදන්නේ අවුරුද්දකට මාස 12ක් තියෙන නිසා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 3750ක් ලැබෙනවා. මෙන්න මේ 3750 අපිට පුළුවන් දැන් මාස 7ෙන් වැඩි කරගන්න. එතකොට ඔයාට බලන්න පුළුවන් මාස 7 අවසානයේදී රුපියල් 26250ක පොලි මුදලක් තමයි ලැබෙන්නේ. 9% පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 105ක් දැම්මොත් ඔයාට NSB bank එකේ මාස 7 අවසානයේදී රුපියල් 26250ක පොලි මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට අපි ඊට අමතරව අපි හිතමු ඔයා මාසිකව පොලිය ගන්න කැමති. ඔයා කල්පිරීමේදී පොලිය ගන්න කැමති නැහැ. එතකොට NSB bank එකේ ඔයා යම්කිසි මුදලක් ඩිපොසිට් කරලා මාසෙන් මාසෙට පොලිය ගන්න හිතනවා නම් අපි බලමු කොච්චර පොලියක් ලැබෙනවද කියලා. හැබැයි මෙතනදී මාසිකව පොලිය ගන්න නම් ඔයා ටිකක් වැඩි මුදලක් ඩිපොසිට් කරන්න ඕන. එතකොට තමයි ඔයාට සාමාන්‍යයෙන් සැලකිය යුතු පොලියක් ලැබෙන්නේ. අපි හිතමු 115ක මුදලක් ඔයා ඩිපොසිට් කරා කියලා.
එතකොට ඔන්න අපි ගුණ කරගන්න ඔයාට මාසිකව ලැබෙන පොලි අනුපාතික මම කලින් සඳහන් කරා NSB බැංක එකේ 107යි කියලා. එතකොට 107ෙන් ගුණ කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 115ට මෙන්න මේ වගේ මුදලක් රුපියල් 115,000 මුදලක් ලැබෙනවා. මෙන්න මේ මුදල අපිට ලැබෙන වසරකටනේ. නමුත් අපිට අවශ්‍ය මාසෙන් මාසෙට පොලිය ගන්න. ඒ නිසා අපි මේ රුපියල් 115 මුදල බෙදන්න ඕන 12. මෙන්න මේ රුපියල් 115,000 මුදල 12 බෙදුවම රුපියල් 8750ක පොලිය මුදලක් තමයි ඔයාට ලැබෙන්නේ. මෙන්න මේ 8750 මුත් අපිට බදු ගෙවන්න ඕනේ. ඒ නිසා අපි 100ෙන් බෙදලා 95 ගුණ කරනවා. එතකොට අර 105 tax බදු මුදල අඩු වෙලා තමයි උත්තරේ ලැබෙන්නේ. ඉතින් රුපියල් 8313ක පොලිය මුදලක් තමයි ඔයාට ලැබෙන්නේ. රුපියල් 115ක වගේ මුදලක් ඩිපෝසිට් කළොත් හරි යාළුනේ. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමයට අමතරව 109ට වඩා වැඩි පොලි අනුපාතිකයක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක තියෙන්නේ NSB බැංක නෙමෙයි කොමර්ෂල් බැංක එකේ. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ක්‍රමය ඔයාලට බලා ගන්න පුළුවන් 109.5ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ 109.5 ලැබෙන්නේ දින 100, දින 200 හෝ දින 300කට FD එකක් දැම්මොත්. ඉතින් එතනදී ඔයාට කල්පිරීමේදී තමයි මේ 9.5 ලැබෙන්නේ. ඉතින් අපි කැල්කියුලේට් පාට් එකක් කරලා බලමු කොහොමද පොලි අනුපාතික ලැබෙන්නේ කියලා. ඔයා හිතන්න ඔයා රුපියල් 110ක වගේ මුදලක් ඩිපෝසිට් කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ 110ට ඔයාට 109.5ක පොලි අනුපාතිකයක් ලැබෙනවා. එතකොට රුපියල් 95,000ක් ලැබෙනවා අපිට වසරකට. නමුත් අපිට අවශ්‍ය දින 100කට හෝ 200කට ගන්නනේ. අපි හිතමු දින 100කට අවශ්‍යයි කියලා. ඒ නිසා අපි කරන්නේ මේ මුදල 365න් බෙදලා 100ෙන් ගුණ කරනවා. 100ෙන් අවශ්‍ය නම් 200ෙන් ගුණ කරනවා. 200ෙන් අවශ්‍ය නම් ඉතින් අපි 100ෙන් ගුණ කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 26027ක මුදලක් ලැබිලා තියෙනවා. 110ක් දැම්මොත් රුපියල් 26027ක් තමයි දින 200ක් අවසානයේදී සමා වෙන දින 100ක් අවසානයේදී ඔයාට ලැබෙන්නේ. දැන් ඔයා රුපියල් යම්කිසි මුදලක් අපි හිතමු ඔයා රුපියල් ඔයා ගාව තියෙන 108ක මුදලක්. මෙන්න මේ 108ේ මුදල ඔයා දානවා දින 200කට. එතකොට ඔයාට ලැබෙනවා 109.5 පොලි අනුපාතික නැවතත්. එතනදී රුපියල් 76,000ක මුදලක් ලැබෙනවා වසරකට. අපි හදාගන්න ඕනේ දින 200කට. ඒ නිසා 365න් බෙදලා 200ෙන් ගුණ කරනවා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 41643ක මුදලක් ලැබෙනවා දින 200ක් සඳහා. මෙතනදී අපිට සිද්ධ වෙනවා හැබැයි අයත් පාරක් 100ෙන් බෙදලා 95ෙන් ගුණ කරන්න. එතකොට අර 105 tax අඩු වුණාම ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 39561ක මුදලක් තමයි ඔයාට එතනදී ලැබෙන්නේ. එතකොට අපි කතා කරා දින 100ක් සහ දින 200ක් අවසානයේදී කොමර්ෂල් බැංකුවේ ලැබෙන පොලි අනුපාතික ගැන. ඊට අමතරව තව ක්‍රමයක් කියන්න. ඔයාලට මේ ක්‍රමයක් බෑ වගේ නම් ඔයාලට පුළුවන් සම්පත් බැංකුවේ හෝ කොමර්ෂල් බැංකුවේ මනි මාකට් ගිණුමක් ආරම්භ කරන්න. එතනදී සම්පත් බැංකුවේ මනි මාකට් ගිණුම ආරම්භ කරොත් ඔයාගේ account එකේ හැබැයි අනිවාර්යයෙන්ම රුපියල් 105ක මුදලක් තියෙන්න ඕනේ. 105ට ඔයාට ලැබෙනවා 107ක පොලි අනුපාතිකයක්. ඉතින් මෙන්න මේ 107 පොලි අනුපාතික වල ලැබුණට පස්සේ ඔයාට පුළුවන් ඔයා වෙන ගනුදෙනු කරන ගමන් ඔයාට මෙන්න මේ 107 පොලියට අදාළව ලැබෙන පොලිය දෛනික ඔයාගේ account එකට ගණනේ වෙලා මාසය අවසානයේදී ගිණුමට බැර කරගන්න. ඊට අමතරව කොමර්ෂල් බැංකුවෙන් ඔයාට පුළුවන් 107ක පොලි අනුපාතික කියන්නේ 106.75ක පොලි අනුපාතිකයක් ලබා ගන්න. සම්පත් බැංකුවේ තමයි 107ක් දෙන්නේ. කොමර්ෂල් බැංකුවේ දෙනවා 106.75ක පොලි අනුපාතිකයක්. ඉතින් ඒ පොලි අනුපාතිකයටත් ඔයාට මනි මාකට් account එක කොමර්ෂල් බැංකුවේ දැම්මොත් අනිවාර්යයෙන්ම රුපියල් 100,000ක් හෝ ඊට වැඩි මුදලක් දාන්න ඕනේ. 100,000ක් තිබ්බොත් තමයි ඔයාගේ account එකේදී ඔයාට අර මනි මාකට් ක්‍රමයේ හරහා 106.75ක පොලියක් ගන්න පුළුවන් වෙන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දානකට වඩා ලේසි. කල්පිරණකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. දෛනිකව පොලිය ගණනේ වෙලා මාසයේ අවසානයේදී ගිණුමට බැර කර ගන්න පුළුවන් ඔයාගේ මුදල. එතකොට මම කතා කරා දින 100, දින 200, දින 300, ඒ වගේම NSB බැංක එකේ 109ක් දින මාස 7 ක්‍රමය. ඊට අමතරව කොමර්ෂල් බැංක එකේ 9.5ක් දින දින 100, දින 200, දින 300 ක්‍රම. ඊට අමතරව 107ක් දින සම්පත් බැංකුවේ මනි මාකට් ක්‍රමය. ඒ වගේම 106.75ක් දින කොමර්ෂල් බැංකුවේ මනි මාකට් ක්‍රමය. මෙන්න මේ වගේ ක්‍රම කීපයක්ම කතා කරා. ඉතින් ඔයාලට පුළුවන් මගේ මේ වීඩියෝ එක බලලා වැඩිම පොලි අනුපාතිකයක් දෙන බැංකුවේ ඔයාම තීරණය කරලා account එකක් ආරම්භ කරන්න. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඔයාට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe පාරක් දාලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ගිහින් එන්න සීල දෙනාටම ජය වේවා.